பண்ணியாலுமே சூப்பர் சிக் நத்தன் எஸ் சிக்ஸ் மூவிஸ் யூடியூப் சேனல் எங்க நீங்க உங்களை நான் சாதனை பிள்ளை நான் மாமா அதி சந்தரு ඉතින් යාළුවනේ දැන් ඉතින් අප ඔයගොල්ලෝ හැමෝම හෝකයි අන්තිම එපිසෝඩ් එක බලුවා කියලා කියනවා. ඉතින් MCU එකට ලොකු Netflix ඉලන් කෙනෙක් වෙන Kingpin ඔන්න ආයේ තාවත් අපිට බලන්න පුළුවන්. හැබැයි ආවා ඇවිල්ලා ගියා ලොකු වේගය ඇඩි නේද යාළුවනේ. ඉතින් යාළුවනේ මොකද මේක MCU එකට එන්න ලොකු try කරලා අන්තිමේදී ආපු ගමන්ම ගියා MCU එකේ. ඉතින් යාළුවනේ දැන් ඔච්චරකල් Kingpin MCU එකේ ඉඳලා තියෙනවා. දැන් ඩියාඩේවිල් එකේ වෙච්ච දේවල් සේරම එම්සියගේ වෙච්චි දේවල් කියලා දැන් වෙලා මේකෙන් තමයි ඔප් වෙලා තියෙන්නේ නැතුව කිසි මල්ටිවර්ස් තියරියකින් නෙමෙයි. ඉතින් මේ Kingpin එම්සිය එකට ආව ගමන්ම ගියාට ආයෙත් එයිද ඒ ගැන තමයි යාළුවනේ අපි අද කතා කරන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ වැඩිදුර කතා කරන්න නැතුව ගෙලින් වීඩියෝ එක. ඉතින් යාළුවනේ හෝකයි අන්තිම එපිසෝඩ් එකේ ස්පොයිලර්ස් තියෙන නිසා ඒක බලන්න කියලා මම ඉල්ලනවා. ඉතින් Netflix Daredevil 3 වෙනි සීසන් එකේ ලොකුම විලන් Kingpin ආයෙත් එම්සිය එකේ ආයෙවෙනි එපිසෝඩ් එකේදී බලන්න පුළුවන් වුණා. ඉතින් ඉතින් යාළුවනේ හෝකයි සීරීස් එකේ ඊස්ටර් එග් විදියට තිබුණේ කොමික් මෙන්ෂන් ගොඩක් තිබුණේ. ඉතින් උදාහරණ විදියට කේක් ගෙෂර්ට් එක, ඒ වගේම කාචේස් එක, ඒ විතරක් නෙමෙයි යාළුවනේ මායාට Kingpin වෙඩි දීපු එකත් කැලින්ම කොමික් වලින් තමයි aran තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ සීන් එකේදී මායා Kingpinට තුවක්කුව අල්ලනවා. ඊළඟට ගොඩනැගිල්ලකට පෙන්නනවා. ඊට පස්සේ ඒකම වෙඩි සද්දේ කවුරු හරි දඩක් ගාලා වැටෙන සද්දේ තමයි ඇහෙන්නේ. ඉතින් Kingpin නැත්තම් මේ Wilson Fisk MCU එකට ආපු ගමන් එයිද? කේට් අච්චර දේවල් ටිකක් කරත් මෙයා මැරුණේ නැහැ. ඒත් මායා නැත්තම් මේ ඉකෝගේ එක වෙඩි පාරෙන් එක සැරින් මේ යෝධයා මැරෙයිද? මම නම් හිතන්නේ ඇලුනේ. දැන් පේන හැටියට Kingpin ඔච්චරකල් MCU එකේ ඉඳලා තිබිච්ච කෙනෙක්. ඒ කියන්නේ Daredevil series එකේ වුණ සේරම MCU එකේ වෙච්ච දේවල්. ඉතින් මේ පෙබරවාරි මාසේ අවසානයේදී Netflix එකෙන් මේ සීරීස් එක අයින් කරන්න තීරණය කළා තියෙනවලු. ඉතින් කොහොම හරි ස්පයිඩර්මෑන්ට මරන්න බැරි වුණු. Daredevil 3 වෙනි සීසන් එකේම ෆයිට් කරාට මරන්න බැරි වුණු. බෝම්බ එනට ගාලා කාර් එකකින් වැදිලා මරන්න බැරි වුණු. මෙයා එක මායාගේ වෙඩි පහලින් මැරුණා වෙන්න බෑ. ඉතින් යාළුනේ මෙයාට වෙඩි වැදුනා. වැදුනා වගේ දෙයක් වෙනවා අපි කවදාවත් දැක්කේ නැහැ. එතකොට බිල්ඩිං එකක් පෙන්වුවා. ඉතින් මේ බිල්ඩිං එකේ ජනේලෙන් ස්නෝමෑන්ස්ලා දෙන්නෙක් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ දෙන්න හැරෙන්න වෙන පණ කියන කෙනෙක් මේක දිහා බලාගෙන හිටියේ නැහැ. ඒ නිසා මේක ඔප්පු කරන්න බෑ. ඉතින් මේ සීන් එක කෙලින්ම කොමික් වලින් ගත්ත එකක් කියලා මං කිව්වනි. ඉතින් ඒකට ඉංගියක් තමයි මේ. හැබැයි ඒ කොමික් එකේදී නම් ආයෙත් Kingpin එනවා. කොමික් වල මායා වෙඩි තිබ්බට පස්සේ Kingpin ආයෙන්නේ ඇස් අන්ද වෙලා එයාගේ වීරයා නැත්නම් එයාගේ Daredevil විදිහටම. ඉතින් ඇස් වලට බ්ලාස්ටර්ස් දාගෙන එහෙම තමයි එන්නේ මේ කොමික් එකේ නයි. ඉතින් මේක කොමික් එකේ ගොඩාක් වෙන්ජන්ස් මේ වෙන නිසා කොමික් එකේ තිබිච්ච විදිහටම ඉදිරියේදී වෙයි කියලා මම හිතනවා. ඉතින් අපිට Kingpin MCU එකේදී අපිට බලන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඇස් දෙක නැතුව. ඇයි මොකද යාළුවනේ මේ වෙලාවේදී Kingpin තව කියනවා N4NI නැත්නම් ඇහැට ඇහැක් කියලා. ඉතින් ඒක ඒ ඇහැට කියන එකකින් ගියත් තමයි. ඉතින් තව තියරි එකක් තියෙනවා මේ ඇත්තට මැරෙන මායා නැත්නම් එකෝ කියලා. ඒක වෙන්න බෑ මොකද යාළුවනේ ඉදිරියේදී එකෝ කියලා වෙනම ස්පින් ඔෆ් සීරීස් එකක් Disney Plus වලින් අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් මායා ආයෙත් එනවා. ඉතින් මේකෙදී Kingpin ආයෙත් අපිට බලන්න පුළුවන්. ඒ සමහර විට ඉදිරියට එන ආමවාස් සීරිස් එකේ නැත්තම් බ්ලැක් පැන්ත 2 එකේ නැත්තම් සීහල්කගේ Daredevil ඉන්න ගොඩක් රූමස් තියෙනවලු. ඉතින් ඒ වගේ ටීවී සීරිස් වල හරි මූවිස් වල හරි අනිවාර්යෙන් Kingpin ඉදිරියේදී ඇස් අන්ද වෙයි Daredevil වගේ. ඉතින් යාළුවනේ ඔන්නෝම තමයි මේ ලොකු සද්දන්තය ආයෙත් MCU එකට එන්න ගැන තොරතුරු තියෙන්නේ. ඉතින් යාළුවනේ අදට කියන්න තියෙන එච්චරයි. හරි යාළුවනේ. එහෙනම් ඉතින් අදට කියන්න තියෙන එච්චරයි. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕනේ අපි subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න යාළුවන්ට දෙන්න. ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ අලුත් video එකකින් හම්බ වෙනවා. ආයුබෝවන්.